ගොල්ගහයි මම පටන් ගමු. ඉතින් අපි අර විශ්වවිද්‍යාල කාලේ ඔගේ නම හරි ලස්සන නමක් හොයාගත්ත ප්‍රෙෂර් ස්ප්‍රේ කියලා. පොල් මේ විදියට කන්නේ අපි විතරද? ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් 65% විතර කොටසක් අදටත් වෙන්නේ විශේෂයෙන්ම ඉන්න ජනතාවගේ පරිභෝජනයේ උදෙසා. මොකද ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙකුට පොල් ගෙඩිය වටිනාකම දැනෙන්නේ මාකට් එකකින් ගිහිල්ලා පොල් ගෙඩිය මිලට ගන්න නැති වුණහම, එහෙම නැත්නම් පොල් තෙල් ටිකක් අඩෙන් ගිහිල්ලා අඩු මිලකට ගන්න නැති වුණහම. මේ වෙනකොට US ඩොලර් මිලියන 664ක් අපි 2020 වසරේ දීපුවා. අධ්‍යාපනය කියන එකට පුළුවන්ද රටේ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එකට ඩිරෙක්ට්ලි කන්ට්‍රිබියුට් කරන්න? හොඳ ඇටිටියුඩ් එකක් ගන්න. ලීඩර්ෂිප් එකෙන් සම්පූර්ණයෙන් 100% මේ පුද්ගලයාව සකස් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම මේ තමන්ට මෙයක් උපයා ගන්න ඉගෙන ගන්න තියෙන ඔපචුනිටීස් උත් වැඩිනේ. ඉතින් විශේෂයෙන්ම මේ උපාධි පාඨමාලාවෙන් ලබාගත්ත මේ පටන් ගත්ත පන්නරය තමයි අදටත් පොල් ආශ්‍රිත නිෂ්පාදනත් එක්ක දැනට වසර 10කට ආසන්න කාලයක් සේවය කරමින් කටයුතු කරන්නේ. YouTube चैनल संबंध लाइन हेमोम साधर अद अलुत अद्यकिन मिगतम पलवे डिस्कशन अभी एक पलवे आराधना कर ऊवेल्लस विश्वविद्यालय अपनायन कृषिकर्म अध्ययनांशे तालहाशीरताक्षण पिलिम उपाधि पाठमाला आधार अद श्रीलांकी आर्थिके प्रधान अपनायन भोग्यक्वन पोल सह आश्रित कर्मांते නියලී සිටින ඉහළ ඒ සම්බන්ධ ඉහළ රැකියාවක නියලී සිටින අපේ විශ්වවිද්‍යාලයේ හොඳ ප්‍රොඩක්ට් එකක් කිව්වත් නෙවෙයි රංගන චන්ද්‍රනායක අයියා අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ පළවෙනි discussion එක. ඉතින් අයියේ කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා. ඉතින් අයියා ගොඩ කාලෙකින් ඔයාව දැක්කෙත් ඉතින් මට හිතුණා ඇත්තටම ඔයා තමයි හොඳම අයිකන් එක මේ වෙලාවේ පළවෙනිම ගේන්න කියලා. ඉතින් ඒකයි මම අයියට කෝල් කරපු වෙලාව ඔයා නෑ බෑ කියනත් එකපාරම කැමතිත් වුණා. ඉතින් thank you ගොඩක් ඒකට. මගේ channel එකේ අරමුණ වෙලා තියෙන්නේ මේ education කියන එක ටිකක් ලංකාවේ තැනකට ගේන්න ඕනේ. මොකද දැන් ඒක නිකන් අර education ඕන් නැති ගානට වගේ මානසිකත්වයක් ටිකක් හැදීගෙන යනවා. දැන් මේ ස්කෝලේ යන්නේ නැති ඒවත් එක්ක ඕවත් තියෙනවා එක එක ප්‍රශ්න. ඉතින් මේ සාර්ථක වෙන්න අධ්‍යාපනය අවශ්‍යයි කියන එක තමයි අද තේමාව. ඉතින් මුලින්ම මම අහන්න කැමති දැන් අයියා කැම්පස් එකෙන් අවුට් කළා ගොඩක් කල අපේ සීනියර් බැච් එක. ඉතින් අයියා කොහොමද දැන් අද ඉන්න තත්ත්වේ? එතකොට ඔයාගේ අධ්‍යාපන වටපිටාව ඔයා කොහොමද හදාගත්තේ? ඔව් ෂාර ඒක මම මෙහෙම පටන් මුලින්ම මම කිව්වා වගේ उपाधि पाठमाला उपाधि पाठमाला विश्वविद्यालय विश्वविद्यालय इतने विशेष संधान नो निशेष अभी विश्वविद्यालय टेनकोट මේ උපාධි පාඨමාලාව ආරම්භ කර අපමණයි ඉතින් ඒ කියන්නේ සමාජයේදී එතනදී බොහෝ විට මේ සමාජය ඒ වගේම විශ්වවිද්‍යාලය තුල මේ උපාධි පාඨමාලාව මොන වගේද මොකද්ද මේකේ අන්තර්ගතය මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන දේ සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ලැබෙනකොට තිබුණේ නමුත් මට එක්තර අවස්ථාවක මතකයි ඉතින් විශ්වවිද්‍යාලය ඇතුලේදී අපි ඕකේ තියෙන මේ අරමුණ ගැන තව දුරටත් අපි පොඩ්ඩක් හොයලා බලනකොට අපිට තේරුණේ මේක මේ අපි විශේෂයෙන්ම උපාධියක් කියලා කියන එක අර සහතිකයකට සීමා නොකර අපේ රටට ලෝකයට වැඩක් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය හරි ප්‍රොඩක්ට් එක විදිහට මම අදහස් කරන්නේ මේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන පුද්ගලයා හරි එහෙම දෙන්න පුළුවන් තැනක් එක. ඉතින් පොල් කියන කර්මාන්තය ලංකාවේ ප්‍රධාන අපනයන භෝගය හරි තොරේ ප්‍රධාන අපනයන භෝගයේ ඉලක්ක කරගෙන මේ ලෝක විලඳ පොලට ලංකාවෙන් ඉතා විශාල කර්මාන්ත ප්‍රමාණයකින් නිෂ්පාදනය යොමු කරනවා. ඉතින් අපිට ඒකට දායකත්වයක් දෙන්න පුළුවන් මොන ආකාරයටද කියන එක මෙතනදී අපි කල්පනා කරනවා. ඉතින් විශේෂයෙන්ම උපාධි පාඨමාලාවෙන් ලබාගත් දැනුම කුසලතා
සහ හැකියාවන් පෙරදැරි කරගෙන ඉතින් මමත් පෞද්ගලිකව මගේ හිතේ යම් කිසි මේ හැඟීමක් ඇති කරගත්තා මේ මුලින්ම මේ රටට යම් සේවයක් කරන්න ඉතින් මේ අපි ඒ වගේම මම ඉගෙන ගත්ත දේනොත් වැඩක් කරන්න මම මේ කර්මාන්තයේ දිනුනෝ දෙසා වැඩකටයුතු කරනවා ඉතින් ඒ පටන් ගත්ත පන්නරය තමයි අදටත් පොල් ආශ්‍රිත නිෂ්පාදනත් එක්ක දැනට වසර 10කට ආසන්න කාලයක් සේවය කරමින් කටයුතු කරන්නේ ඉතින් ඕක තමයි මගේ මුල්ම ආරම්භය විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ගත්තාම ඉතින් එතනින් මම කමන්නේ නිතර ටිකක් ඉස්සරහට නෑ ඒ කියන්නේ ඔව් ඒක හොඳයි හරි ඒතොර එම ඒකෙන් ඉස්සරහට ආවට පස්සේ අපිට ප්‍රායෝගික ලෝකයේ ඒ කියන්නේ කර්මාන්ත ආශ්‍රිත ලෝකයක් එක්ක ගැටෙන්න අවස්ථාව ලැබුණා ඉතින් ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ ආයතනත් එක්ක අපිට වැඩ කරන්න අවස්ථාව ලැබුණා ඉතින් ඒකෙදි ප්‍රායෝගික දැනුම ගොඩක් අපි ලබා ගත්තා විශේෂයෙන්ම මම කියන්න ඕනේ ඒ ඉගෙන ගන්න ප්‍රායෝගික දැනුමත් එක්ක තව තවත් ඉදිරියට මොන වගේ නිෂ්පාදනද කරන්න ඕනේ කොහොමද මේ කර්මාන්තයට අපි දායකත්වය ලබා දෙන්න ඕනේ කොහොමද කර්මාන්ත කරුවාට අපගේ දායකත්වය ලබා දෙන්න ඕනේ කියන දේවල් සමහර පරිබාහිර දැනුම පරාසත් අපිට ලබා ගන්න සිද්ධ වුණා විශේෂයෙන්ම තත්ත්ව ආරක්ෂණයේ සම්බන්ධව නිෂ්පාදනයක් කරන්නේ කොහොමද සම්බන්ධව ඒ සම්බන්ධව විශේෂ පුහුණු වැඩසටහන් සහ ඒ අදාළ දේවල් වලට අපි යොමු වුණා ඉතින් ඒක එක ඉතින් ඊට අමතරව අපගේ දැන් මේ අපි ඉන්ඩස්ට්‍රියකට යමක් කරනකොට අපේ තියෙන මොකක් හරි දැනුමේ අඩුපාඩුවක් නොවෙන්න ඕන නිසා මම ඉදිරි කාලවල ආසිත ඔව් ඒ නිසා ඒ කර්මාන්තය ආශ්‍රිතව තියෙන තාක්ෂණික පැත්තේ තියෙන විවිධ දේවල් හදාරන්න අපි උත්සාහ කරගේ සොයන්න අධ්‍යයනය කරා බොහෝ දේවල් සොයන්න අධ්‍යයනය සිද්ධ වුණා ඊට අමතරව මට පසුගිය වසර දෙකකට කලින් අවස්ථාව හිමුණා ඒකත් වයඹ විශ්වවිද්‍යාලයේ අලුත් මාස්ටර්ස් උපාධියක් ආරම්භ කරා ඒකෙත් පළමු සමාජිකයෝ අපි බොහොම සතුටුයි මේකෙන් පළවෙනියෝනේ ඒක තමයි ඉතින් ඒ ඒ ඒ පාඨමාලාව ඇග්‍රි එන්ටර්ප්‍රයිස් ඇන්ඩ් ටෙක්නොලොජි මැනේජ්මන්ට් ඉතින් ඒකෙදි මේ කර්මාන්ත ඒ වගේම මේ තියෙන ලංකාවේ තියෙන නිෂ්පාදනාගාර ඒ වගේම ලංකාවේ තියෙන අපනයන භෝග වර්ග ඉතින් ඒ වගේ තියෙන අගේ වැඩි කිරීම සම්බන්ධව බොහොම අලුතෙන් අප්ඩේට් වෙච්ච තාක්ෂණික කරුණු ප්‍රායෝගික සම්පූර්ණ 100%ක්ම ප්‍රායෝගික වැඩසටහනක් කිව්වොත් නෑරදී ඒක මේ ලෙක්චර්ස් වලට පොතපතට පාඩම් කරන විභාග වලට සීමා වෙච්ච දෙයක් නෙවෙයි සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම ඉතාම වෙනස් ආකාරයකට ගියේ ඉතින් ඒකෙදි අපි ලබාගත් දැනුම අපි ගොඩාක් කොහොමද ඇත්තට මම ඒකේ අවස්ථාවේදී අපිටත් අවස්ථා හැමුණා තවත් විවිධ නිෂ්පාදන අංශ වලට අපි උහුරු වෙන්න මොකද අපි අවසානයේදී එතනත් යම්කිසි රිසර්ච් මට මේ ප්‍රෝග්‍රෑම් කීපයක් අපි කරා ඉතින් බොහොම සතුටින් මේ දේවල් කරා ඉතින් දැනට අපි මේ දැනුමත් එක්ක මේ පොල් කර්මහන්තේ දිනුවොට වැඩ කරගෙන යනවා හොඳයි අයියා බොහොම සන්තෝෂයි අද ඔයා ඉන්න තැන ගැන ඇත්තම අපිටත් ආඩම්බරයි අවුරුදු 10ක් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා කියන එකත් ලේසි නෑ හැබැයි ඒ ගන්න පන්නරයත් ලේසි නෑ නේද ඉතින් අයියා එතකොට දැන් ඔයා දැන් ওই තත්ත්වයට ඇවිල්ලා දැන් එතකොට අද ඉන්න මට්ටම සහ ඔයාලා කොහොමද ඒ කියන්නේ ඔයාලා හිතනවාද ඇඩිෂනල් ක්වොලිෆිකේෂන් ඒ කියන්නේ දැන් ඔයාගේ ජොබ් එකට අමතරව දැන් අපි ටෙක්නිකල් දේවල්නේ අපි ඉගෙන ගන්න ඩිග්‍රී එකේ ගොඩක් කලාවට මැනේජ්මන්ට් පැත්තට බර දේවලුත් තිබ්බා ටිකක් එතකොට එහෙම බාහිර ක්වොලිෆිකේෂන්ස් අවශ්‍යයි කියලා හැඟීමක් තියෙනවද අයියට ඒක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකේ ඔව් ප්‍රොෆෙෂනල් වෘත්තිමය මට්ටමේ කුසලතා කිව්වහම දැන් මම සේවය කරන අපේ මගේ කාර්යභාරයත් මගේ නිෂ්පාදන කළමනාකරු කියන කාර්යභාරය ගත්තාම ඒක මට නිෂ්පාදනයට විතරක් සීමා කරන්න බෑ ඒකට මානව සම්පත් හා බැඳිච්ච කරුණු තියෙනවා ඉකොනොමික් පැත්ත බැඳිච්ච කරුණු තියෙනවා ඇකවුන්ට්ස් පැත්ත බැඳිච්ච කරුණු තියෙනවා ඊට පස්සේ ක්වොලිටි ඇෂුරන්ස් පැත්ත බැඳිච්ච කරුණු තියෙනවා පරිගණක බැඳිච්ච මොකද මේවා ගොඩාක් සොෆ්ට්වෙයාර් සලුත් ඉන්ස්ට්‍රුමන්ට් එකක් නේද ඉංජිනේරින් පැත්ත දැනුම අවශ්‍ය අනිවාර්යයෙන්ම මොකද අපි වැඩ කරන යන්ත්‍ර සූත්‍ර එක්ක ඒවයේ කාර්යක්ෂමතාවය සහ අනිකුත් දේවල් බලන්න ඒ දේවල් අත්‍යවශ්‍යයි ඉතින් ඔය කියන සියලුම කාරණාවල එකතුවක් ඉතින් ඒ එකතුව නැතුව ඔය කියන වැඩ කටයුතු කරගෙන යන අනිවාර්යෙන් ප්‍රායෝගික පුහුණුවේ හැම දෙයක්ම මොකද අපිට එක කැටසකට කියලා සීමා කරන්න බෑ අනිවාර්යෙන්ම එතකොට අයියට හිතෙන විදියට කොහොමද දැන් අපි ඔය විදියට දැන් අද මට දැනෙන විදිය තමයි සමාජයේ තියෙනවා සල්ලි හම්බ කරන්න පුළුවන් නම් මොනවා හරි ක්‍රමයකින්
මොනවහරි දැන් අපි සමාජ මාධ්‍යෙට ගියපම් පේනවන එක එක ක්‍රම. ඒතර මේ මේ වගේ තියෙන ස්ථාවරභාවය සහ අධ්‍යාපනයේ තුලින් මිනිස්සෙක් ඇවිල්ලා ඒ මිනිස්සයාට ආර්ථිකය ආර්ථිකයට දායක වෙන්න පුළුවන්ද? රට ඩිවලොප් කරන්න දායක වෙන්න පුළුවන්ද? අධ්‍යාපනයේක සඳහා අත්‍යවශ්‍යම ආයුධයක්ද? එතකොට එහෙම නැත්නම් අපි මෙහෙම හිතුවොත් අධ්‍යාපනය කියන එකට පුළුවන්ද රටේ ඉකොනොමික් ඩිවලොප්මන්ට් එකට ඩිරෙක්ට්ලි කන්ට්‍රිබියුට් කරන්න? उत्तर देना मुदलुपयामंगे व्यापार आकार आकार मिथन अध्यापन अध्यापन अध्यक्ष विशेष मुन देवल करायकुण भूम संबंध करो मुकुट प्रधान अदराटे सहा मेड करोड़ा विशेष लोकमा वर दिन तीन प्रश्न तव प्रश्न कह अद्यापने टूल आयुध एक उत्तरे ओ एक ओ मेके अध्यापने तमय अपीट लबादे विविध गुणांग विविध गति गुण मे अभी मे वेडकर्ण मे नवीन सामज इवागेम पिरीसाकुकश्यक धनुपर ये अध्यापने लबागन दे तमय अभी प्रायोगिकुडाट अद्दीट मना अध्यापने तिब्बो तमय अपीट यदि मे संवर्धनी कर मनि प्रधान मिन्मले अध्यापन की आगे हेतु अध्यापन रटे संवर्धन हेतु रटे बुद्धि साक्षरता जन्म परासे उलतम रट दीवन अध्यापन मत अनिवार्य अध्यापने सह संबंध देवल मतगा इन इंडस्ट्री कोकोनट इंडस्ट्री हरियाणा
දැන් කොහොමද තත්ත්වය ඇත්තරම පොල් ඉන්ඩස්ට්‍රි එක විදිහට ගන්නකොට ඉෂාර දැන් අපි පොල් ගහින්ම පටන් ගමු ඉතින් අපි අර මතකයි මා විශ්වවිද්‍යාල කාලේ ඔගේ නම හරි ලස්සන නමක් හොයාගත්ත ප්‍රෙෂර් ස්ප්‍රේ කියලා ඈ දුක දු හොම්පත් ලැබෙන චාට් ඉතින් මේ ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙකුට පොල් ගෙඩිය වටිනාකම දැනෙන්නේ මාකට් එකෙන් ගිහිල්ලා පොල් ගෙඩිය මිලට ගන්න නැති වුණහම එහෙම නැත්නම් පොල් තෙල් ටිකක් අඩෙන් ගිහිල්ලා අඩු මිලකට ගන්න නැති වුණා නමුත් මේ ලෝක වෙළඳ පොළ තුල විශේෂයෙන්ම මේ යුරෝපීය සහ ඇමරිකානු රටවල් තුල මේ පොල් ගෙඩිය මාකට් වෙලා තියෙන ඇත්තරම මේ අපි කෑමට අවශ්‍ය සාධකයක් විදිහට නේ ඒක තියෙන මේ ගුණාංගات එක්ක ඉතින් මේ උපි විශේෂයෙන්ම ඔබ කියන්න ඕනේ දැනට අපි ගාව තියෙන විශ්ලේෂණය කරාම සාමාන්‍ය අපේ රටේ තියෙන මේ සම්පූර්ණ පොල් වපසරිය ලක්ෂ 4 හම්මාරයකට විතර කිට්ටු ප්‍රමාණයක් 2017 වගේ වසර වෙනකොට පැවතුණා. ඉතින් මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් අපිට වසරකට පොල් ගෙඩි මිලියන 2500ක් 3000ක් අතර ප්‍රමාණයක් ගැනීමේ හැකියාව තිබ්බා. ඉතින් මේ වසරේ පොල් පරීක්ෂණ ආයතනයේ ප්‍රෙඩික්ෂන් එක වෙලා තියෙන්නේ මිලියන 3300කට ඉහළ ක්‍රොප් එකක් ලැබෙයි කියලා. ඉතින් ඒක තමයි ලංකාවේ භාවිතයට ලබා ගන්න. ඉතින් මේක තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ක්‍රොප් එකෙන් කියන්නේ මේ පොල් කියන එකේ දැනට 2020ට සාපේක්ෂව අපි ගත්තොත් අපි මේ වෙනකොට US ඩොලර් මිලියන 664ක් අපි 2020 වසරේදී ඉපෙව්වා. අපේ පොල් සංවර්ධන අධිකාරියෙත් ඒගොල්ලන්ගේ තරමුණක් තියෙනවා මේ 2021 වසරේදී ඒක ඩොලර් බිලියනයකට ආසන්න කරගෙන. දැන් මේ වෙනකොට ඩොලර් තියෙන 661. ඉතින් මේක ඉතාම වැදගත් අපනයන භෝගයක්. ඉතින් විශේෂයෙන්ම මේකෙදි ඉෂාට ෂෙයා කරන්න පුළුවන් නම් ඔව් මම අර මුලින්ම මේ අපනයන භෝගවල මොන වගේ පළවෙනි ඔව් මේකද ඔය ඔව් දැනට පෙනෙන ඔය රූපේ තියෙනවා 2018 ඉඳන් 2020 දක්වා අපනයන විවිධ භෝග නිෂ්පාදනවල විකාශනය කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වෙනකොට විශේෂයෙන්ම මාකට් එකේ ඒ කියන්නේ අපේ කර්මාන්ත ශාලාවලින් පොල් තෙල් ඒ වගේම ඩෙසිකේටඩ් කොකනට් ඒ වගේම පොල් කිරි වල ඉතා විශාල ඉල්ලුම මේ වෙනකොට ඇති වෙලා තියෙනවා වෙළඳ පොළ ඇතුළේ. ඒ වගේම මේ වෙනකොට මේ පොල් වතුර වල ඉතා විශාල ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකෙදි රටක් විදිහට ඉතා විශාල විදේශ විනිමයක් මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා. හරි මං ඉතින් මං අර දෙවනි පින්තූරේ ටේබල් එකේ පැහැදිලි වෙනවා ඇති. ඔව් ඒක පැහැදිලි වෙනවා ඇති අපේ රටෙන් යවන නිෂ්පාදන මොන රටවලද වැඩිපුර පරිභෝජනය කරන්නේ කියලා. ඒක උතන පැහැදිලිව පේනවා ඇමරිකා එක්සත් ජනපදයේ තමයි විශාල ප්‍රමාණයක් භාවිත කරන්නේ. ඊට පස්සේ ජර්මනිය, නෙදර්ලන්තේ, කැනඩාව, ඒ වගේම යුනයිටඩ් කිංඩම් වගේ රටවල් වල ජපානය, ඕස්ට්‍රේලියා ඉතින් මේ වගේ රටවල් වලට තමයි අපගේ මේ සියලුම නිෂ්පාදන මේ වෙනකොට යොමු කරන්නේ. ඉතින් මේ ආයත රටවල් වලින් ඉතා විශාල ඉල්ලුමක් මේනකොට පොල් කර්මාන්තයේ විශේෂයෙන් ලංකාවේ නිෂ්පාදන වලට අයිය දැන් මෙතන මේකේ මේජර් මාකට්ස් කියලා තියෙන්නේ. එතකොට දැන් US වල සෑහෙන අතිවිශාල ප්‍රමාණයක් US වලට යවලා තියෙනවා නේද? ඔව් අතිවිශාල මම තහ නන් ෆුඩ් දෙකමද ඒ කියන්නේ ඔය ඔක්කොම විශේෂයෙන් ඇමරිකානු මාකට් එකට යනවා ගොඩක් කියලාවට ෆුඩ් පැත්තට යන්නේ. මෙතන මම අර දැන් අපේ පොල් කර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් ඉෂාර මේ පොල් මද ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා, පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා, ඒ වගේම මේ පොල් වතුර ආශ්‍රිතව කරගන්න කර්මාන්ත තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ඇමරිකානු රටවලට බොහෝ විට අපනයනය කරන්නේ මේ පොල් මද ආශ්‍රිත ඒවා. ඉතින් මේක නොන් ෆුඩ් පැත්තනේ, ගොඩක් ෆුඩ් පැත්තකින් දැන් මම දැනටත් සේවය කරන ආයතනයේ අපි 80% විතර නිෂ්පාදන ප්‍රමාණය ඇමරිකාවට තමයි අපනයනය කරන්නේ. ඉතින් අයියා දැන් එතකොට එහෙනම් අනිවාර්යෙන්ම මේක ලංකාවේ දේශීය ආර්ථිකය එහෙම නැත්නම් GDP එකට අනිවාර්යෙන් බලපානවා. විශාල ලෙස බලපානවා. යකේ පෙදේර බිලියනයකට ආසන්න විශාල විශේෂම ලංකාවේ දැන් ඔය GDP එකට බලපෑම කිව්වහම උතන දැන් අපේ ලංකාවේ තුල ඉෂාර දැන්
පොල් කර්මාන්ත විදිහට ගන්නකොට පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ආයතන ගත්තොත් මං හිතන්නේ 400කට 500කට වැඩි ප්‍රමාණයක් සියලුම ආයතන මේනක රෙජිස්ටර් වෙලා තියෙනවා. ඉතින් ඔය ආයතනත් එක්ක බැඳිච්ච ඍජු සේවක සංඛ්‍යාව බොහෝ විට ලක්ෂයකට එහා ප්‍රමාණයක් වක්‍රාකාරයේ මේ සප්ලයි චේන් වලට සම්බන්ධ වෙන කාට මම හිතන්නේ මිලියනයකට වැඩි ප්‍රමාණයක් මේ පොරු කර්මාන්තයත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න එක බැහැර කරන්න බෑ. එතකොට මේ රටේ සංවර්ධනයේ සහ රටේ දායකත්වයට මේ පොල් කර්මාන්තය ඉතා විශාල සේවයක් සිද්ධ කරනවා. හරි. අයියා දැන් තියෙන ලොකුම ගැටලුව දැන් කොවිඩ් වසංගතය ඇවිල්ලා. දැන් අවුරුදු එකකටත් කිට්ටුව සහ ඊට වැඩියෙන් යනවා දැන් සමහර රටවල. ඉතින් ඒතර අපේ අපනයනයන් කරන රටවල්වලත් මේ தත්ත්වය තියෙනවා. අපිත් ඒ தත්ත්වෙට මූණ දීලා ඉන්නේ. දැන් ඒතර කොහොමද මේ කොවිඩ් එකත් එක්ක මේ කර්මාන්තයේ දැන් තියෙන தත්ත්වය? ඒක ගැන නම් ඇත්තටම සාකච්ඡා කළ යුතු දෙයක්. ඉතා වටිනා කොටසක්. මොකද අපි මොකද අතීතයේ වෙච්ච දේවල් අපගේ අත්දැකීම් වලට පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ පවතින தත්ත්වය ගැන විග්‍රහ කිරීම ගොඩක් වටිනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කොවිඩ් පෑන්ඩමික් එකත් එක්ක රට ලොක්ඩවුන් වුණා වරින් වර අත්දැකීම් ලබන්නේ ඒ වගේම රට විතරක් නෙවෙයි ලෝකෙම ලොක්ඩවුන් වුණා විවිධ අවස්ථාවල විවිධ වාර ගන්න ඒ වගේම ව්‍යාපාරික අවස්ථා අපිට නවත්තන්න වුණා විවිධ ආකාරයෙන් හරි ඒක හොඳින් අපි අත්දැක. ඒ වගේම මේ ලොක්ඩවුන් වුණාම බොහෝ විට මේ කර්මාන්ත සහ මේ ආයතනත් එක්ක වැඩ කරන බොහෝ දෙනෙකුට තමන්ගේ නිවාස වලින් ඒ ස්ථාන වලට යන්න අවස්ථාව හම්බුන්නේ නැහැ. එතකොට අවශ්‍ය තරම් ඒ අදාළ නිෂ්පාදනය කර ගැනීම හැකියාවක් ලැබුණා. ඉතින් ඒක කර්මාන්ත ආයතන පැත්තෙන් ගත්තාම ලොකු අරමුදයක් විදිහට තිබ්බා. ඒ වගේම මේ වෙලාවේ අපි රටක් විදිහට ගන්නකොට අපේ පැත්තෙන් හොඳටම දන්න ඇති ඉෂාර අපි ආයතන විදිහට අපි ගොඩක් මේලා අපි මූණ දීලා ඉන්න එක පැත්තක් මේ විශේෂයෙන්ම නැවගත කිරීම හා සම්බන්ධව තියෙන මිල ගණන් ඉතා වේගයෙන් මේනකොට ලෝක මාකට් එකේ ඉහළ යනවා. අපි ගිය වසරට සාපේක්ෂව ගත්තොත් මේ වෙනකොට 400 ගුණයකින් විතරේ නැවගාස්තු වැඩි වෙලා තියෙනවා. ඒ වගේම එකට හේතුවක් විදිහට අපි දකින්නේ විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක ඇමරිකාව ඒ වගේම යුරෝපානු රටවල් කැනඩාව කේන්ද්‍ර කරගත් රටවල් වල මේ ආහාර උදෙසා විශාල ඉල්ලුමක් ඇති. ඒ වගේම ඉෂාර හොඳටම දන්නවා කි අපිට දැන් දෙසැම්බර් මාසයේදී එනවා නත්තල්. මේ නත්තල ගත කරන්න දායක වෙන සියලුම බහුතර පිරිසක් වෙසෙන රටවල් තමයි යුරෝපය සහ ඇමරිකානු රටවල ඉන්නේ. ඒතර ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර සහ ඒගොල්ලන්ගේ අත්‍යවශ්‍ය දේවල් වල තියෙන ඉල්ලුම දැන් වැඩි. ඉතින් ඒවට අදාළ අපනයන කටයුතු තමයි මේ අවස්ථාවේ ගොඩක් සිද්ධ වෙන්නේ. ඉතින් මේකෙදි මේ ලංකාව පැත්තට නැව් ගමන් කිරීම යම් තාක් දුරකට සීමා වෙලා තියෙනවා. විශේෂයෙන්ම චීනය හා අනිකුත් රටවලට මේ අවස්ථාව මේනකොට වැඩිපුර ලැබිලා තියෙනවා. එතකොට මේ ඒත් එක්කම මේ ඔය කියපු ඇමරිකාව සහ යුරෝපා රටවලට පහුගිය කාලයේදී ගිය කන්ටේනර් නැව්වල ගියව මේනකොට විශාල ප්‍රමාණයක් සමහර වෙලාවට තාම නැව් කිව් එකක් තියෙනවා විශාල කිව් එකක්. ඒක බාලා නැහැ. ඒ වගේම වරායන් වලට ගියව තියෙනවා. ඒවා මේනකොට වරායන් වලින් අදාළ තැන් වලට ගිහිල්ලා නැහැ. ඒ ලක්ෂ ගණනක් ඒක පොඩි ප්‍රමාණයක් නෙවෙයි. ඒ ප්‍රමාණ නැවත වරක් අපේ රටට එන්න තිබුණාම අපේ ඉන්න නිෂ්පාදකයන්ට තමන්ගේ නිෂ්පාදන විදේශ වෙළඳ පොළට යවන්න සමහර ලාට අපිට කන්ටේනරයක් හොයා ගන්න බෑ. සමහර ලාට අපිට නැවක් හොයා ගන්න ගොතේ ප්‍රශ්න අපි මොනවද නම් සමහර ලාට අපි එකේ ක්වොලිටි ස්ටෑන්ඩඩ් අපි කන්ටේනර්ස් වලට දාගෙන හිටියට අපිට සමහර ලාට ඒවා සීමා කරන්න වෙනවා මේ සිද්ධිත් එක්ක. තව දෙයක් තමයි මේ වෙනකොට මේ රජය විසින් විවිධ අපනයන සම්බන්ධව නීති රීති වරින් වර පමනන. ඉතින් මේ පැනවීමත් එක්ක මොකද අපි කර්මාන්තයක් වුණ පොලිතරප් පාවිච්චි කරන්න බෑ නිසා ඉතින් සම්බන්ධ අමුද්‍රව්‍ය තව විශාල ප්‍රමාණයක් අපිට පැකින් මැටීරියල් වෙන්න පුළුවන් ඒක ලංකාවේ නිෂ්පාදනයක් වෙන්න පුළුවන් විදේශ රටක නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. ඒතර මේ ලබා ගන්න දේවල් වල මිලත් මේ වෙනකොට සීග්‍රයෙන් ඉහළ යමින් පවතින. ඉතින් බොහෝ විට විවිධ මම මේ මෑත කාලයේදී පැකින් මැටීරියල් වලට මිල ගණන් ගත්තා. ඉතින් වෙනදා මාසයකට දෙකකට තුනකට මිල ගණන් ඉදිරිපත් කරන පිරිස මේ වෙනකොට දින 5කට හෝ 7කට සීමා වෙලා තියෙනවා. ඉතින් සමහර අමුද්‍රව්‍ය තියෙනවා අපගේ නිෂ්පාදනවල
අදට කර්මාන්ත ශාලාවේ එදිනෙදා කටයුතුට අත්‍යවශ්‍ය වන විවිධ උපාංගවල මිලගනන් දෙන්නේ දවසකට හෝ දෙකක. ඒ විශේෂයෙන්ම මේ තියෙන අපනයනවල තියෙන රෙස්ට්‍රික්ෂන් නිසා ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක මේ කර්මාන්ත පැත්තෙන් ගත්තාම මේක අපිට තදින්ම දැනෙනවා. ඉතින් මේ හේතු මම ඔය හේට කියපු ඉහඳ කියපු මේ ප්‍රධාන හේතු කීපේ නිසා අපගේ නිෂ්පාදන විහෙළම මේ වෙනකොට ඉතා විශාල අගයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතොර මේක මේ ලොකු ප්‍රශ්නයක් අපිට ගණන් කරවෙකට මිලක් දෙන්න බෑ. හේතුව මේ රටේ මිල ගණන් වැඩි වීම ඒ වගේම ෆ්‍රේට් එක ඒ කියන්නේ අපි නැවගත කිරීම සඳහා මිල වැඩි වීම සමහර කෙනෙක් බාර ගන්නත් පුළුවන් සමහර ගණන් කරවෙ බාර නොගන්නත් පුළුවන්. ඉතින් ඔක බොහෝ දෙනෙක් බාර නොගන්න පැත්තක් තියෙනවා. ඉතින් ඒ එහෙම වුණාම ලංකාවේ කර්මාන්ත පවත්වාගෙන යෑමේ ඉතාම විශාල අසීරුවකට පත් වෙනවා. ඉතින් මේ ඒක තමයි මූලිකවම මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම මම ඒ මගේ පොල් දැන් ලංකාවේ දැන් පොඩ්ඩක් කලින් කල්ද යන අනිත් ප්‍රශ්නේ තමයි පොල් පොල් මිල ගණන්. ඒකත් මම මෙතන සඳහන් කරන්නේ. ඒක මේ කොවිඩ් වසංගතය මම නොවේ. මේ මිල ගණන් සම්බන්ධව මම ඊළඟ කොටසේදී කියන්නම්. මේක ප්‍රධාන වශයෙන් කොවිඩ් නිසා මේන්නේ කොට ඇති වෙලා තියෙන ඔන්න ඔයගේ තත්ත්වය. ඔව් අය දැන් ඔය මතක් කරපු තැනත් හොඳයි ටිකක් හරි ඉන්ටරෙස්ටිං කැලලකට එන්න යන්නේ දැන්. දැන් ඔය මේ පොල් වලට මිලක් තීරණය කරගන්න බැරි වුණා. හරිද? ඊට පස්සේ දැන් අර පොල් ගෙඩියේ වට ප්‍රමාණය බලලා මිල තීරණය කරන්නේ. ඒක මේ 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 වගේ දේවල් මොනවද මේ මේ ඇයි එහෙම කරන්න වෙලා තියෙන්නේ? පොල් ගෙඩියේ වට ප්‍රමාණය බලලා මිලක් තීරණය කරන්න. ඒක මෙහෙමයි. ඉෂාර මේ හොඳටම දන්නවා ඇති. ලංකාවේ පොල් නිෂ්පාදනය ගත්තහම එකක් එක මේ අවුරුද්ද පුරා විතරෙච්ච ඒකාකාර පොල් නිෂ්පාදනයක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒක ප්‍රධාන පීක් දෙකක් විදිහට යන්නේ. ඔව්. ඒ පීක් දෙකකට තමයි අපේ නිෂ්පාදනයේ සීමා වෙන්නේ අපේ ක්‍රොප් එක. ඒ වගේම අනිත් සාධකයේ තමයි ලංකාවේ වසර පුරා ඒකාකාර පොල් මිලක් නැහැ. ඒතොර ලංකාවේ පොල් මිල සාමාන්‍යයෙන් රුපියල් 30ක ඉඳලා 85 100 වගේ මම මේ DC කර්මාන්ත ශාලා ඒ කියන්නේ අපේ නිෂ්පාදනාගාර ගත්තොත් රුපියල් 25 ගන්න රුපියල් 85 100 දක්වා විශාල මිල පරාසයක තියෙනවා. ඉතින් පරිභෝජනය සඳහා ගන්න කොටස ගත්තොත් එහෙම ඒකත් රුපියල් 50ක ඉඳන් 100 110 වගේ මිල පරාසයක තියෙනවා. ඉතින් මේකෙදි මම විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් 65% විතර කොටසක් අදටත් වෙන්නේ විශේෂයෙන්ම ඉන්න ජනතාවගේ පරිභෝජනයේ උදෙසා. ඉතුරු වෙන 135ක වගේ ප්‍රමාණයක් තමයි මේ කර්මාන්ත ආයතනය සඳහා භාවිතා කරන්නේ. ඉතින් මේ ඕකත් එක්ක විශේෂ දේවල් ටිකක් තියෙනවා. මොකද මේ පරිභෝජනය අපි කරන්නත් ඕනේ, ඒක හරියාකාරව යුටිලයිස් කරගන්නත් ඕනේ, ඒ වගේම කර්මාන්ත ආයතන පවත්වාගෙන යන අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලබා ගන්නත් ඕනේ. ඉතින් ඒක එක ප්‍රධාන කාරණයක්. ඉතින් අහුවනේ අර වට ප්‍රමාණය තීරණය කරේ කියලා. ඒතකොට ඒක වෙන්නේ මේ පොල් කර්මාන්තයත් එක්ක ඉෂාර මේ පොල් දැන් අපේ වතු හිමියෝ ගත්තොත් පොල් වගා කරන වගාකරුවෝ ඉන්නවා. පොල් වගාකරුවෝ විසින් ඒ තමන්ගේ තියෙන පොල් අස්වැන්න කෙලින්ම කර්මාන්ත ආයතනයකට දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක තරව්කරුවෙක් හරහා එයාගේ සප්ලයි චේන් එක හරහා ඉස්සරහට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තවත් තරව්කරුවෙක් හරහා කර්මාන්ත ආයතන වලට වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම පොල් නිෂ්පාදකයාගේ එහෙම නැත්නම් මේ ගොවි මහතාගේ ඉඳන් කර්මාන්ත ආයතනයකට මේ පොල් අපිට ලැබෙනවන් නම් අපිට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නැහැ. විශාල මිල උච්චාවචනයක් වෙන්නේ නැතිව අපිට මේ ලංකාව තුළ මිල පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඇත්තම தත්ත්වය මේ වෙනකොට ඉතා විශාල අතරමැදි පිරිසක් නිර්මාණය වෙලා ඉන්නවා. ඒක අපේ ප්‍රදේශය ඇතුලේ ගන්නොත් මම හිතන්නේ දහසකට වැඩි පොල් සම්බන්ධ පොල් මිලදී ගණන් කරවන්නට ඉතා විශාල ඉල්ලුමක්. ඒ අය තමන්ට අවශ්‍ය පොල් ප්‍රමාණය ලබා ගන්න එයා අවශ්‍ය හිතන මිල ගන්න ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ තියෙන තරඟයත් එක්ක මාකට් එකේ මිල වෙන එක ඇත්තටම අනවශ්‍ය දෙයක්. ඉතින් ඇත්තටම පොල් ගෙඩියකට පාම් ගේට් ප්‍රයිස් එකක් කියලා එකක් නියමනවා. ඒ කියන්නේ අපි ගත්තොත් වතු හිමියෙකුට එයාගේ තියෙන නිෂ්පාදන වියලන් අඳහැරලා එයාගේ ලාභය නියම කරාම එයාට නිශ්චිත මුලක් නියම කරන්න පුළුවන්. නමුත් ඒ මුල රුපියල් 35ක් වුණා කියලා අපි උපකල්පනය කරොත් සාමාන්‍යයෙන් අපිට කර්මාන්තකරුවෙකුට රුපියල් 40-45 වෙනකොට පොල් ගෙඩියක් ලබා දෙන්න පුළුවන්. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ මේනකොට මේ අතරමැදි පිරිස වැඩි වීම නිසා ඕක
පොල්ගෙඩිය මිල රුපියල් 65 70 75 වගේ මිලකට යන තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක හරි අමාරුයි පාලනය කරන්න. නමුත් අපි අපි විවිධ ක්‍රමවේද අපි මේ දැනට ඉන්ඩස්ට්‍රි එකට හඳුන්වාගෙන දැන් අපි ආයතනෙත් එහෙම වැඩපිළිවෙලක් කරගෙන යන්නේ. ඉතින් අපි ඒකට උපක්‍රමයක් විදියට කරන්නේ අපි වතු හිමියා ළඟට ගිහිල්ලා එයාගේ පොල් ටික තෝරලා අරගෙන ඒ ටික ආයතනෙට ගෙනල්ලා අපි නිෂ්පාදන ඇතුළට ගෙන අපි කිසිම අතරමැදියෙක් අපි සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒක අපි ආදර්ශය ලබා දෙන්නේ අනෙක් කර්මාන්තවලට මේ අනවශ්‍ය මිල ඉහළ යෑම නවත්තන්න. විශේෂයෙන්ම ඉෂාරව දන්නේ නැති දැන් අපි අපි ලංකාවේ නිෂ්පාදන වෙළඳපොළ නිකුත් කරන වගේම විශාල නිෂ්පාදකයෝ ඉන්නවා ලෝකෙ. ඉන්දුනීසියාව, ෆිලිපීන වගේ රටවල් එක්ක අපි තරඟ කරන්නේ. ඉන්දුනීසියාව, ෆිලිපීන වගේ ගත්තාම ඉෂාර අවුරුද්ද පුරාම ඒගොල්ලන්ගේ පොල් මිල බොහෝ විට ඒකාකාරයි. සමහරවිට අවුරුද්ද පුරා රුපියල් 28යි 30යි. ඉතින් ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපි පොල් ගෙඩියකට මිලක් තීරණය කරොත් රුපියල් 25යි කියලා ඒක කවදාවත් වෙන්නේ නැති වැඩක්. වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ තත්ත්වයක් නිසා අපිට මේ විදේශ වෙළඳපොළට මිලක් නියම කරගන්න බැරි තැනක් ඇවිල්ලා තියෙනවා. සහ මට හිතෙනවා අයියෝ දැන් අර අපි තරම් මෙහෙම පොල් කන ජාතියක් නැතුව ඇති කියලා. මොකද පොල් මේ විදිහට කන්නේ අපි විතරද? ඒ කියන්නේ මම දැකලා තියෙනවා ගොඩක් රටවල් වල මේ ප්‍රොඩක්ට්ස් එක එක විදිහේ වෙන තියෙන්නේ. ඔව් ඒක දැන් අර ටිකක් අකමැත්තකුත් තියෙනවනේ එහෙම එකක් ගන්න. දැන් පොල් කිරි පැකට් එකක් ගන්න කැමති නැහැ නේ කොහොමද? නේද? හරි ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්. ඇත්තටම අපි ඒ නිමෙස්වල පොල් ගෙඩි පරිභෝජනය කරන ක්‍රමවේදයේත් ඒකෙත් යම් කිසි අපි දැන් ඇත්තටම පොල් ගෙඩි මදය ගත්තාම මේ මදය බොහොම මේ පොල් තෙල්වල කොටස අයින් කරාම මේක ගොඩාක් කියනවා මේ ස්වභාවික ෆයිබර්ස් වත්. ඉතින් ඒ වගේම මේ කාබෝහයිඩ්‍රේට් වල විශේෂයෙන්ම විදේශ වෙළඳ පොලේ අපි මෙහි පොල් තෙල් ටිකක් අඹරලා අයින් කරන පුණ්ණක්කු ටික සත්ව ආහාරවල නිකුත් කරාට ඉතින් අපගේ නිෂ්පාදනාගාරවල ඉවත් කරන පුණ්ණක්කු වලට ඇතරම් පුණ්ණක්කු කියලා නමක් සඳහන් කරන්නේ. ඉතින් කොපනට්ලා පොල් පිටි විදිහට අපනයන වෙළඳ පොලේ ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ අවශ්‍ය මේ ඩයටරි ෆයිබර් ලබා ගැනීම ප්‍රධාන සෝස් එකක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම පොල් කිරිත් ඒ වගේ. ඉතින් අපි ගෙදරක මේක පාවිච්චි කරනකොට පොල් ගෙඩිය ගාලා අතින් ඉරිකලා ගන්න පුළුවන් විතර අනිත් කොටස අපි ඉවත් කරනවා. ඇත්තට මේ ඉවත් කරන කොටස විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගත කොටසක් ඉවත් කරනවා. ඉතින් මේ මෑත කාලෙදි මම අපේ පිරිසකුත් එක්ක යම් පරීක්ෂණයක් කරා විශේෂයෙන් විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ මගේ මම රිසර්ච් කීපයක් කරන අතර එක පරීක්ෂණයක් කරා. ඒකෙදි මේ අපි මෙෂර් කරලා බැලුවා මේ මෑත කාලේ අපේ තියෙන මේ පුණක් එහෙම නැත්නම් සීඩ් කේක් ෆ්ලාවල තියෙන ප්‍රෝටීන් කොන්ටෙන්ට්. ඉතින් මේක සාමාන්‍ය 100කට 21 අගයක තිබ්බා මේ ප්ලාන්ට් ප්‍රෝටීන්. ඉතින් අපි ඒක දැනගත්තට පස්සේ ඒ ප්‍රමාණය බේස් කරගෙන අපි මගේ පරීක්ෂණ වාර්තාවක් මම නිකුත් කරේ. ඒක චීස් නිෂ්පාදනයක් අපේ ඔයලස් විශ්වවිද්‍යාලයේ අnder graduate research කීපයක් එක් කරනකොට ඒ නිකුත් කරන හේතුව මේකේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය. ඉතා විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන. ඉතින් විදේශ වෙළඳ පොළවල් වල මේවට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි ලංකාව ඇතුලේ ප්‍රචලිත කරන්න ඕනේ පොල් ගෙඩිය අර කිව්ව වගේ අතින් විරිකලා අයින් කරන්න නැතුව ඒක බ්ලෙන්ඩ් කරලා සම්පූර්ණ කොටසක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ දෙයක්. මම හිතන්නේ පොල් සංවර්ධන අධිකාරිය විසින් ඒගොල්ලන්ගේ විශේෂ වැඩපිළිවෙලක් රටපුරා ක්‍රියාත්මක කරගෙන යනවා මිනිසුන්ව දැනුවත් කරන්න ඒ සම්බන්ධව. ඉතින් මොකද ඒක අනිවාර්යයෙන් වෙන්න ඕනේ. මොකද 60-65% පරිභෝජනය කරන්නේ පරිභෝජනය අඩු කරගන්න එකත් එක ඉලක්කයක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක හරියට පරිභෝජනය කරන්න. ඉතින් ඕක ඔය වගේ දේවල් අපි හරි සැලකිල්ලෙන් කරන්නේ. ගොඩක් තියෙනවා නේද? ඒ කියන්නේ කොහෙන් කොහෙන් හරි ජීවත් වෙන්නත් අර දැනුම කියන එක කාන්දු වෙනවා නේද? දැන් ඇඟවල් වල අනිවාර්යයෙන් දැනුම සමාජගත වෙන්න ඕනේ නේ. අනිවාර්යයෙන්. ඊළඟට විශේෂයෙන්ම දැන් මේ පොල් කර්මාන්තය දැන් ඉදිරි දියුණුවට දැන් ඔය වගේ ඔය කියපු කාරණාත් එක්කම ඔව් ඒ කාරණා කීපයක් අපි එකට එකතු කරගන්න ඕන. විශේෂයෙන්ම අපි මේ තියෙන දැනට තියෙන පොල් වතු වල තියෙන අස්තැන්න වැඩි දියුණු කරගන්න ඕන. ඒ වගේම මේ කර්මාන්ත සහ කර්මාන්ත ශාලා වලට ප්‍රොඩක්ට් ඩයිවර්සිෆිකේෂන් දැන් නිෂ්පාදන විවිධාංගීකරණය පුළුවන් තරම් වැඩි කරන්න අවස්ථාව දෙන්න ඕනේ. එහා සම්බන්ධ රාජ්‍ය හා අනිකුත් බාධා තියෙන ඒවා ලිහිල් කරලා දීලා ඒ ඇයිට අවස්ථාව ලබා ගන්න. මොකද මේ වැලි වැඩිෂන් කියන එක තමයි මේ ලා ලොකු වැදගත්කම. මොකද අපි ඇත්තටම ඩෙසිකේටඩ් කොකනට් විදිහට නිෂ්පාදනයක් අපනයනය කරනවට වඩා මේ නිෂ්පාදනයේ පොල් කිරි
ඒවගේ මේ පොල්කිරි අපි අපනයනය කරහම එකත් එක් අපිට එනවා ලෝ ෆැඩ්ඩීසී කියලා එක අපනය කරන්න පුළුවන් ඒගේ විවිධ නිෂ්පාදන මොකද ඒකේ තියෙන වැලියු ඇඩිෂන් පර්සන්ටේජ් එක ඉතා ඉහළයි මොකද අපි ඩීසී කරනකොට අපිට 140 40 45ක වැලියු ඇඩිෂන් එකක් එනකොට අපි පොල්කිරි කරලා අනිත් නිෂ්පාදනත් එක්ක එනකොට ඒක සාමාන්‍ය 150 180 200ක් වගේ තැනකට යනවා ඒ වගේ දේවල් ගැන හරි අවධානයක් යොමු කරන්න ඕන ඉතින් ඒ වගේම මේ අපි මේ ඉන්න ඉන්ටර්නැෂනල් බයස්ලා අපි ලං කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි ස්ථාවර මිලක් වල් මාකට් එකට අනිවාර්යෙන් දෙන්න ඕනේ මොකද අපි ලංකාව විතරක් නෙමෙයි මම අර මුලින් කිව්වා වගේ ඉන්දුනීසියා ෆිලිපීනා වගේ විශාල රටවල් එක්ක අපි සටන් කරන්නේ මොකද ඒගොල්ලෝ මිලක නම් ඉදිරිපත් කරන බොහෝ විට ටෙන්ඩර් එකක් විදියට වසරක් පුරාවට මෙකම මිලක නමුත් අපිට මිලක ගන්න ඉදිරිපත් කරන්න බැහැ අපි බොහෝ විට ඉදිරිපත් කරන්නේ මාසයකට මාස 3කට උඩින් යටත් කියලා මොකද අපේ තියෙන පොල් මිල ඇතරම අපිට මාස 3ක් ඉස්සරහට දැන් මොකක්ද පොල් මිල කියන්නේ අයිඩියා එකක් දෙන්න බෑ මොකද ඉස්සර එහෙ කියලා දිනු නමුත් දැන් බෑ හේතුව තමයි මේ මාකට් එක මොන විදියට ඇස්ලේද කියලා අවබෝධයක් මේ ලයින් අපිට නැති වෙන ඉතින් මේ ඒකත් එක්කම මේ තව විශේෂ කාරණා කීපයක් ඉෂාර සඳහන් කරන්න ඕනේ මම මේ ක්‍රොප් එක ගැන ඒ කියන්නේ අස්වැන්න සහ මේ වගාව සම්බන්ධව කතා කරපු නිසා ඉතින් මේ වෙනකොට පොල් වගා මණ්ඩලය ඒ වගේම පොල් පරේෂණ ආයතනය වගේ ආයතන එකතු වෙලා මේ high yielding hybrid varieties විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරගෙන යනවා මොකද ඒකත් වැදගත් මොකද අපිට ලොක් ක්‍රොප් එකක් අවශ්‍ය මොකද අපිට ආයතන සහ ලංකාවේ පරිභෝජනයට පර්මාන්ත ආයතන සහ ලංකාවේ පරිභෝජනයට ලොකු මේ පොල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඒ වගේම මේ පාංශු ෆර්ටිලිටි මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් ඒවත් එක්ක බැඳිච්ච ඇග්‍රෝ පොලිසි සිස්ටම් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා ඉතින් මේ නවය දන්නවා මේ ලංකාව කාබනික කරණය සහ මහාන තිටි අයගෙන් එක ඉතින් මේකෙදි ඒක ඒක මෙහෙමයි අපිට මේ ෂණිකව ඇත්තම කියනොත් ඉෂාර මේ අපිට එකපාර කාබනික තත්ත්වයට එන්න පුළුවන් තැනක නෙවෙයි අපේ රට තිබ්බේ නමුත් අපි ඒක හොඳ පැත්තකට හරවගෙන අපිට කාබනික වගාවක් කරන්න පුළුවන් ඉතින් අපේ ආයතනය දැනට අවුරුදු 15ක විතර කාලයක් සම්පූර්ණයෙන් කාබනික වගාවක් කරන්නේ මොකද අපි වගා හිමියෙක් එක්කතු වෙලා ඒ අයට අවශ්‍ය කරන කාබනික පොහොර අපි උපදෙස් ලබා දීලා ඒක නිෂ්පාදනය කරලා ඒ කර්ම පොල් වතු වලට නිකුත් කරනවා. ඒ වගේම දැනට තියෙන පහසුකම් පාවිච්චි කරගෙන විශේෂයෙන්ම මේ අලුත් තාක්ෂණය අලුත් දැනට මේ ලෝක වෙනද පොලට ඇවිල්ලා තියෙන එක කන්සෙප්ට් එකක් තමයි ඇග්‍රෝ ෆොරෙස්ට් එහෙම නැත්නම් රීජෙනරේටිව් ඇග්‍රිකල්චර් කියන්නේ. එතනද ඇත්තටම සිද්ධ වෙන්නේ මේ අපේ පොල් වත්තක් ගත්තොත් ඒක පරිසර පද්ධතියක් විදිහට සැලකුවොත් ඉතින් ඔන්න ඔය කියන පරිසර පද්ධතිය ඇතුළෙම තමන්ට අවශ්‍ය කරන පොහොර ටික හදා ගන්න සලස්සන එක. ඉතින් ඇත්තටම ඉෂාරට ගත්තොත් අපි මේ ස්වයංපෝෂිත වනාන්තරයක් ගත්තොත් අපි කවදාවත් ගිහිල්ලා වනාන්තරේ පොහොර දාන්නේ නැහැ. ඒ වනාන්තරේ තුළම සියලුම පරිසර පද්ධතියට අවශ්‍ය කරන න්‍යූට්‍රිෂන් මැනේජ්මන්ට් ටික වැඩ කරගෙන යනකොට ඊළඟට මේ කර්මාන්තත් එක්ක ගත්තාම කතා නොකර බැරි කොටසක් තමයි දැන් අපි විශේෂයෙන්ම මේකදී පොල් කාප් නිෂ්පාදන ආයතන ඉදා වැදගත් කොටස දැන් අපි ඇත්තටම මම සේවය කරන්නේ පොල් මදහා ආශ්‍රිත නිෂ්පාදන ඒක අතුරුපල්ල විදිහට පොල් කටුහා ආශ්‍රිත නිෂ්පාදන යනවා දන්න ඇති ඇක්ටිවේටඩ් කාබන් ඒ චාකෝල් නිෂ්පාදනාගාරත් විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා ඒ වගේම පොල් එලි ආශ්‍රිත නිෂ්පාදනාගාර විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතින් විශේෂයෙන්ම මම මේ අපේ පොල් මදේ ආශ්‍රිත කර්මාන්ත ගත්තොත් විශාල කර්මාන්තකරුවෝ මේ දිනවල වකවානුව තුළ වගේ විශේෂයෙන් කොවිඩ් එක ඇතුව හෝ නැතුව මුල දින ප්‍රධාන එකක් තමයි මේ පොල් කැපුම් කරුවෝ කියලා අපි හඳුන්වන්නේ ඒ කියන්නේ පොල් කටු සැලවන්න යොදවන සේවක පිරිස ඒ වගේම පොල් රැහීමට පාවිච්චි කරන සේවක පිරිසගේ තියෙන අඩුපාඩු ඒක විශාල අඩුපාඩුවක් කර්මාන්තවල දැන් ති මේනකොට ඒක
මැෂිනරි ඒ කියන්නේ මැෂින් වගේ පොල් කටු ගැලවීම පොල් කටු රැකීමට මැෂින් මේනකොට මේ ඉන්න ඉදිරිපත් කරලා තියෙනවා ඒවා අපිත් ඒ සම්පත් එක්ක වැඩ කටයුතු කරනවා මොකද ඉස්සරහට අපිට ඒවට අවශ්‍ය කරන පුහුණු ශ්‍රමිකයන් කියන අය හොයාගන්න හරි අමාරු වෙනවා මොකද අපිට ඒකෙදි සිද්ධ වෙන්නේ මේ අවශ්‍ය ඒ කියන්නේ අපිට සේවක පිරිසක් බඳවාගෙන ඉක්මනට පුරුදු කරලා ඒ දෙන්නට දාන්න පුළුවන් මේ උපක්‍රම තමයි තාක්ෂණ ඉතින් ඒ වගේම තවත් අපහසුතාවයට පත් වෙන තැන තමයි කර්මාන්ත කරන පොල් එලි ගහ ගන්නකො ලේසි වැඩක් නෑ එලි ගහන එක රැකියාවක් විදිහට කරන්න යොමු වෙන පිරිස ගොඩක් අඩු ඒක ඉන්නේ සීමා දැන් පොල් කඩන එකත් ප්‍රශ්නයක් නේ නේද පොල් කඩන එකත් ප්‍රශ්නේ ඉතින් ඔය ඔය ඌවා ඔකට මේ මේ හරි උපක්‍රම තායිතිකනේ පොල් එලි ගැසීම සම්බන්ධව තායිතන කීපයක් මේනකොට විවිධ ෆැෂන් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා ඉතින් පොල් කැඩීමටත් යම් යම් දේවල් निष्पादन प्रश्न कर्मांति प्रश्न निराकरण नगर प्रदेश जनता ඉඩම් ප්‍රමාණය අඩු වගා කරන්න පුළුවන්. ඒතකොට ටිකක් ග්‍රාමීය සහ සබර්බ්ස් පැත්තට යනකොට ඒ කියන්නේ අර්ධ නාගරික පැත්තට යනකොට ටිකක් සාමාන්‍යයෙන් පොඩි ඉඩ ප්‍රමාණයක් හරි තියෙනවා ගෙදරක. වැලයක් හිටව ගන්න. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් ජනගහනය වර්ධනය වෙන වේගයත් එක්ක බලනකොට ඇරබල් ලෑන්ඩ් එකත් අඩු වෙගෙන යනකොට 160 කියන පිරිස තව අවුරුදු 10කින් මීටත් වඩා වැඩි ප්‍රමාණයක් නේ. උද්ගලයේ වශයෙන් ගන්නකොට වල් පරිභෝජනය කරන එතකොට එදාට දැනට අපිට මේ තියෙන ප්‍රොඩක්ෂන් එක කොහොමත් මදි වෙනවා. ඉතින් හෝම් ගාඩනින් පැත්ත ගැන මොනවද අයියලා කියන්නේ? කොකනට් හෝම් ගාඩනින් වගේ අපි කතා කරමු. ඔව් සාමාන්‍යයෙන් අපිට මේ තමන්ගේ පරිභෝජනයේ උදෙසා පොල් ගස් කීපයක් ගෙදරක තියාගන්න එක හොඳයි. මොකද ලංකාවේ ඉන්න පිරිස හැම කෙනෙක්ම වගේ පොල් නැතුව තමන්ගේ ආහාර ආල්කොල් කියලානේ අපි කියන්නේ හැම වෙලේම ආල්කොල් කියලානේ තේ ඒ නිසා මේ තමන්ගේ පරිභෝජනය උසලා පොල් ගහක් නඩත්තු කරගන්න එක ඒක බොහොම වටිනවා. මොකද දැනට පොල් පරේෂණ ආයතනෙන් ඒගොල්ලෝ විසින් ඉදිරිපත් කරලා තියෙන අලුත් ඔය හයිබ්‍රිඩ් වෙරයිටිස් තියෙනවා තමන්ගේ හෝම් ගාඩන් වල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපිට මේ තමන්ගේ නිවෙස් වල විශේෂයෙන් අර කිව්වා වීඩ පහසුකම් අඩු ටැං වල වගා කරන්න පුළුවන් වරයිටි එකක් හදාගත්තාම ඒක ඇත්තටම නිවසේ භාවිතයට ගස් දෙකක් වගේ තියාගත්තොත් අපිට මැනේජ් කරගන්න පුළුවන්. සාමාන්‍ය පොල් ගසක පොල් කඩන ෆ්‍රීකවෙන්සි එක බොහෝ විට මාසෙන් මාසෙ කරන්නත් පුළුවන් දින 45න් කරන්නත් පුළුවන්. නමුත් නිවසේක ගස් දෙකක් තියාගත්තොත් තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය පොල් ප්‍රමාණය මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අර පොල් වගා පොල් වගා මණ්ඩලයක අරමුණක් මම හිතන්නේ මතක ඇති ඔය දිනස් වලට ඒ වගේම විශේෂයෙන් ගැබිනි කාන්තාවන්ට පොල් පැල් ලබා දීම වගේ දේවල් වලින් අදහස් කරන්නේ පොල් ලංකාවෙන් ක්‍රොප් එක වැඩි කරගෙන තව එක උපක්‍රමයක්. ඉතින් මේක ඇත්තටම හොඳ ක්‍රමයක්. ඉතින් අයියා අද අපි දැන් ගොඩක් දේවල් කතා කරා. ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරා, এডুকেෂන් ගැන කතා කරා. එතකොට ඉස්සරහට මොනවද දියුණු වෙන්න ඕනේ දේවල් ගැන කතා කරා. ඉතින් අපි ගත්තොත් අයියා ඔබ වෙල්ලස් යුනිවර්සිටි එකේ ප්‍රොඩක්ට් එකක් හැටියට අද ඉන්න තැන ගැන අපිට ගොඩක් සතුටුයි. එතකොට අයියට මොකද්ද කියන්න තියෙන්නේ මේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන්? අපි ගත්තොත් විශ්වවිද්‍යාල පද්ධතියෙන් පහළට තව ගිහිල්ලා උසස් පෙළ කියන තැන. සමහරු එතනින් පසුව රැකියාවන් වලට යොමු වෙනවා. වෙනත් ටෙක්නිකල් කෝසස් සරා යොමු වෙනවා. එහෙම නැත්නම් මොන හරි ප්‍රොෆෙෂනල් කෝස් එකක් කරලා ජොබ්ස් වලට එනවා. ඉතින් මේ මේ කට්ටියට අයියට දෙන්න තියෙන අයියගේ අත්දැකීමුත් එක්ක සහ ඔයා ලබාගෙන තියෙන අධ්‍යාපන මට්ටම, ඔයාගේ රැකියාවේ මට්ටම, වා සමාජයේ ලබාගෙන තියෙන මට්ටම, මේ සියලු දේ කැටි කරලා අයියර මොකද්ද මේ පිළිසට දෙන්න තියෙන උපදෙස? ඔව් විශාර, ඒක හොඳ ප්‍රශ්නයක්. ඒකට මම මෙහෙම උත්තර දෙන්නම්. දැන් අපි රටක් විදිහට ගන්නකොට මේ රට ගමන් කරන පද්ධතිය ඇතුලේ විවිධ මට්ටම් තියෙනවානේ. අපි හිතමු දැන් මම උදාහරණයකට ගන්නවා කර්මාන්ත ආයතනය. කර්මාන්ත ආයතනේ පවත්වාගෙන යන ටොප් මැනේජ්මන්ට් එකේ ඉඳලා
සත්ව ආරක්ෂණාංශය, නිෂ්පාදනංශය, ඉංජිනේරු අංශය, ඊට පස්සේ නඩත්තු අංශය, ඔව්, accounts පැත්ත, logistics පැත්ත, shipping ඔය වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හැම පැත්තක් දිහා බලනකොට ඒත් එක්ක සම්බන්ධ වෙච්ච විවිධ පිරිස් ඉන්නවා. මෙතනදී හැමෝනේ අධ්‍යාපනයේ කියන්නේ දැන් කෙනෙක් කියනකො නෑ ඉගෙනගෙන අනිවාර්යෙන් උපාධියක් ලබා ගත යුතුයි. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ කියන සංකල්පයක් ඇති කරගන්න පුළුවන්. නමුත් ඉෂාර දැන් ඔයාට හොඳ වෙල්ඩර් කෙනෙක් වෙන්න පුළුවන් නම් ඔව් හොඳ වෙල්ඩර් කෙනෙක් වෙන්න පුළුවන් නම් ප්‍රොෆෙෂනල් වෙල්ඩර් කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට ඔයාගේ ආදායම මාසෙකට ලක්ෂ 50ක් 60ක් ඔයා ගන්න දැන් වාතේන. මොකද මේ කර්මාන්ත ආයතනෙත් එක්ක අපි හොඳින්ම දන්නවා. විශේෂයෙන්ම මේ ගොඩක් අපි පොල් කිරණ නිෂ්පාදනාගාරවල ඒසෙප්ටික් ලයින් ඉසෙක් වගේ එක වැඩ කරනකොට පේන එන වෙල්ඩර්ස් ලාගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒගොල්ලන්ට හැදලා තියෙන ඩිමාන්ඩ් එක. මම මේ පොඩි උදාහරණයක් ගත්තේ නැත්නම්. ඔව්. හැම අංශයක්ම අපිට සුළු කොටස් ගන්න බෑ අද. එතකොට මේ තමන් කාර්මික පැත්තෙන් වේවා එහෙම නැත්නම් ඩිප්ලෝමා පාඨමාලාවක් වෙන්න පුළුවන් ටෙක්නිකල් පැත්තෙන් ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් එහෙම නැත්නම් යම් නිෂ්පාදනයක් පැත්තේ ඒ ඕනෑම පැත්තකින් තමන් ඉහළට යන අවස්ථාවක් තියෙනවා. මම හිතා නිසාර ඔයාලට මතක ඇති මේ ඊයේ පෙරේදා පොඩි සිද්ධියක් වුණා මේ එක තැනක මේ නමෙක් මම හිතන්නේ ඔව් මරණයට පත් වුණා තාත්තා ගැහුවා කියන්නේ තාත්තගේ වරදක්වත් මම ළන්නේ වරදක්වත් නෙමෙයි දකින්න මාජේ විසින් ඒ අයට හුරු කරවලා තියෙන දේ තමන් අධ්‍යාපනයේ ලබන්න ඕනේ කියන තැනට විතරනේ. ඒතර අධ්‍යාපනයේ මොන ආකාරයේ අධ්‍යාපනයක්ද කියන දේ යොදවලා තියෙනවා. ඉතින් ඒකම තමයි එකම ටනල් එක ඇතුලෙන් යන්නේ නැහැ නේද? එකම ටනල් ඈ පොඩි උදාහරණයක් මම තව කියන්නම්. ඒකෙන් මම හිතන්නේ මගේ කතාවම ඔයාලට පැහැදිලි ඈ මේ වෙනකොට යොහානි කියලා ළමෙක් ගැන අපි කතා කරනවා සංගීත ලෝකයේ ඇතුළත ඉතා හොඳ ප්‍රසිද්ධ. ඉතින් ඒ ගායිකාවට තමන්ගේ දෙමාපියන් විසින් යම් යම් දේවල් කළා නම් අද එක එක ගීතය යා මේ වල ලෝකෙට ගීත එක පොන්ටි ටර්නින් පොයින්ට් එකක් යා. මෙයා තමන්ගේ ජීවිත කාලය උදෙසාම තමන්ගේ ආයෝජනේ සම්පූර්ණ මේනකොට සිද්ධ කරගෙන ඉවරයි. ඔව්. ඉතින් ඒක ඉතින් ඒ නිසා මේ තමන්ගේ අවස්ථාව කොතනින්ද උදා කරගන්නේ කියන දන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අධ්‍යාපනයේ කියන එක විවිධ පැති වලට යොමු වෙනවා. ඒක පරිගණක ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. ඒක software එකක් වෙන්න පුළුවන්. ඒක එහෙමත් නැත්නම් අපි දැන් මේ අලුතෙන් අපි සාකච්ඡා කරන cryptocurrency ඈ trading වගේ දෙයක් වෙන්න පුළුවන්. ඕනෑම ආකාරයකට YouTube එකක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ තියෙන dropshipping technology එකක් වෙන්න පුළුවන්. ඔව්. ඒ වගේම මොකද මිනිස්සු හැම දෙයක්ම මේ බාණ්ඩ හා සේවා ලබා ගැනීමත් එක්ක යොමු වෙලානේ. ඒත් අපි කරන නිෂ්පාදනය අනිවාර්යෙන් පාරිභෝගිකය පාවිච්චි හැම දෙයක්ම මේ බාණ්ඩ හා සේවා හුවමාරුවත් එක්ක සිද්ධ වෙලා තියෙන දේවල්. ඒ බාන් හා සේවා හුවමාරුවත් එක්ක තියෙන ඕනෑම ඇක්ටිවිටි එකක් අපිට කරන්න පුළුවන් වෙන එක ඒක නම් හරියාකාරව ඇක්ටිවිටි කරා නම් තමන්ට ඒ ජයග්‍රහණය අනිවාර්යෙන් ලබන. දැන් ඌබර් එක ගත්තා ඈ තමන්ට වාකියලා නිල වාහන නොතිබුණත් එයා ලෝකේ පුරා තමන්ගේ තියෙන මේ ආහාර තමන්ගේ පරිභෝජනයෙන් දවන්නගේ සිස්ටම් එක හදාගෙන තියෙනවා. ඉතින් ඇත්තට මේක සිස්ටම් ඩෙවලොප්මන්ට් එකක් විදිහට තමයි මම දකින්නේ. ඒ නිසා තමන්ට දක්ෂතාවයක් තියෙනවා නම් ඒ ඕනෑම පැත්තකින් ඉදිරියට යන්න මේක ඉඩකෙක් වෙන්න පුළුවන් ඕනෑම දෙයක්. අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ එක තැනකට ලැබුවේ මේ හැමදේම තමයි මේ এডুকেෂන් කියලා කියන්නේ නේ. අපි ඩිෆයින් කරගන්නේ এডুকেෂන් එකම නෙවෙයිනේ. අපිට ඩිෆයින් කරලා දීපේ නෑ. දැන් කෙනෙක් දැන් ඉෂාර හිතන්නකෝ දැන් මට ගණන් බෑ කියලා මට කලනවා නම් ඒක ඉතින් මගේ මම මේ මගේ හැකියාව තියෙන පැත්ත නොවේ මොකද අනිවාර්යයෙන්ම විද්‍යාවේ යම් කොටසකට ගායක වෙන්න ඒ නිසා මේ විවිධයට විවිධ හැකියාවන් දෙන ඒ ඔස්සේ ඉදිරියට ගියොත් ඒක නට අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙන ඉතින් මගේ තීරණ දෙය තමයි මම විශේෂයෙන් උපදේශක් විදිහට දෙන්නේ තමන්ට හැකියාවක් තියෙන සහ තමන්ට පේන යම් දෙයකට අනිවාර්යෙන් ඒ දෙයට එක යන්න එහෙම නැතුව මේ රට ලංකාවේදී මු පැරණි ක්‍රමවේදයක් එක්ක يعني අලුත් ක්‍රමවේදී නම් බොහෝ දෙනා අලුත් දේවල් යොමු වෙනවා. ඒක ඇත්තටම හොඳ මූවමන්ට් එකක්. ඇත්තටම හොඳ. බොහෝ තරුණ ප්‍රජාවත් දැන් අලුත් දේවල් වලට යොමු වෙලා ඉන්නවා. ඒක ගොඩක් හොඳයි. ඉතින් ඒකත් එක්ක තමයි ඉදිරියටම මේ බටහිර රටවල ගොඩක් කියලා මේ ඉගෙන ගන්න ඕනේ කියලා පන්නන්නේ. ඉගෙන ගන්න ඕනේ ඇත්තටම මේ තමන්ට දෙයක් උපයා ගන්න මොනවද විදිහද කියලා බලන්න. ඉතින් ඒ නිසා මේ
ඒ පැත්ත දියුණු කරගන්න එක තමයි හොඳ. සහ ඉගෙන ගන්න තියෙන ඔපචුනිටීස් උත් වැඩි නේද දැන්. අනිවාර්යයෙන්. තමන්ට ඕනෙම තමන් කැමති අංශකින් යන්න අවස්ථාව තියෙනවා දැන්. අනිවාර්යයෙන්. තමන්ට ඕන තරම් යන්න අවස්ථාව තියෙනවා. දැන් ඔබ මෙහෙමත් හිතන්නකෝ දැන් මේ දවස්වල මම මේ දකින්න සමහර දේවල් කියන මේ දවස්වල අපි හිතමු කවුරු හරි පැලව ගාකරුවෙක් නා මේකට ලොකු ඉල්ලුමක් මේ ලංකාව ඇතුලේ ඇතිලා තියෙනවා මේ විශේෂ පිතුරු මල් වලට එළවලු පළතුරු වර්ගවල Tamante ඒ දේවල් ඩෙවලොප් කරලා මාකට් එකට දාන්න පුළුවන් එක පටක රෝපණය වෙන්න පුළුවන් වෙනත් ආකාරයක් වෙන්න පුළුවන් ඉතා විශාල මේ ඉල්ලුමක් මේනකට මාකට් එකේ ඇදලා තියෙනවා සමහර අයට මේ කොවිඩ් වසංගතයේම යාගේ තියෙන ජීවිතේ ටර්නින් පොයින්ට් එක බවට පත් කරගන්න පුළුවන් හොඳ ආකාරවම දන්න විශේෂයෙන්ම අර ඩ්‍රොප් ෂිපින් කියලා වචනයක් අත්තරම් පාවිච්චි කරේ මම දන්න බොහෝ කිරිසක් තමන්ගේ ව්‍යාපාරික අවස්ථාව චේන්ජ් කරලා අලුත් අවස්ථාවක් උදා කරගන්න. මොකද අපිට එකක් නැති වුණා කියලා තව දෙයක් අතහරින්න ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අපි විවිධ අංශත් එක්ක යොමු වෙලා යන්න ඕනේ. එතකොට තමයි අපිට ජයග්‍රහණයක් ලබා ගන්න. ඔව්. ඉතින් අයිය ඇත්තරම මම හිතනවා මේක මගේ පළවෙනි ඩිස්කෂන් එක channel එකේ. ඉතින් ඊටාම හරවත් විදියට වුණා. ගොඩක් දේවල් අපි සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා මේ channel එක බලන අයටත් ගොඩක් දේවල් මුලින්ම අගට අහක දාන්න කිසිම දෙයක් ඉතුරුලා නැති වෙයි මේ සියල්ල බලලා ඒගොල්ලන්ට මම කියන්නේ ඕගොල්ලන්ගේ සාර්ථකත්වය ඕගොල්ලෝ බලාගන්න. ඉතින් රංගනායි ගොඩක්ම ගොඩක් ස්තුතියි මගේ පළවෙනි වීඩියෝ එකට සම්බන්ධ වෙලා ගොඩාක් හරවත් දේවල් මේ සමාජයට දෙන්න මාත් එක්ක එකතු වුණාට. හරි බොහොම ස්තුතියි සාරා.